පස් මොකද බං අපේ මාමාට පෑදානක් විසිනම් කරා දැන් බලපන් මං ආව පගක්වත් තියෙනවා අදුම තරමේ මොකද බෑනෝ කියලා ඔලොස්සලක් බැලුවා අද එහෙම තමයි මාත්‍ය සත්‍ර දේවාවත් මුද්‍රාලික වැඩේ ඉවර නැගන් නැගිටිනවා බරු ඒ මොකද අද ඉතින් මාසේ අන්තිමනේ මහත්ය ඔව් ඔය ගණන් බලන්නේ මේ මාසේ ලැබිච්ච පොලියයි නගෝපායගේ නම් ලැස්තුවයි නගෝපාය ඉන්නව නම් හෙට ඉන්න වෙන්නේ කංගවල මීටි ගාගෙන තමයි ඇයි ඒ මිනිස්සුන් හොයාගෙන ගිහින් බයිනවා මහත්ය නොදන්නව ගැන කතා කරන්නේ මුදලාලි යනවා නැත්තම් මට ගිල්ල කියනවා පණිවිඩය කියහන් කියලා ආ හරි හරි වැඩේ ඉවරයි මුදලාලි මේ සුනිවල් මහත්තයා ඉන්න ගොඩක් වෙලා ආ වැඩම එමු එමු හරි තාලෙමු මොකක් හරි වැඩක් කරනකොට මන් සම්පූර්ණයෙන්ම හිත යොදන්නේ ඒකට පොඩ්ඩක් හරි හැමහා වුණත් සතගාන හරි පාඩු වෙන්න මටනේ බෑනෝ උරේගේ හිත මොලොක් වැඩි ගමේ උන් එක පයිල් පාසානෙට යනවත් වැඩි මමන්නේ එහෙම කියන්නේ මං එහෙම කිව්වෙ මෙන්න මේකයි මං හැමදාම මෙහෙම ඉන්නේ නැහනේ මගෙන් පස්සේ මේ කෙරුවාව කරගෙන යන්න තියෙන්නේ බෑනටයි එදාට ගමේ උන්ට වැඩි ලිහිල පෙන්නුවොත් උන් එක වැඩි ආශ්‍රයයට ගියොත් දීපු සල්ලි ගන්න හම් වෙන්නේ නැහැ ඒකේ දාට බලමුකෝ කොහොමත් මන් දන්නවා මන් දැම්ම මැරෙන්නේ නැහැ කියලා. බලමු බලමු. මන් ජීවත් වෙන ඉඳෙදිම බෑනත් මගේ මේ වැඩේට හවුල් වුණොත් අපිට මේක කරගෙන යන්න පුළුවන්. පාල මෙහරි එළව මුදලා. බගෙහෙලා දාවති කුරුළු මුලිච්ච වෙලා වරෙන්. දන්නෝනේ කියනෝනේ දේ. ඔව් මුදලා. මේ මාසේ එක දෙල දෙන හේ දෙන්න විතරයි. අපු බාල්දිය තදේ තියාගෙන ගොඩට වෙලා කුරුමානේ ඈ වතුර හරි සීතලයිනේ වතුර සීතල නොවෙන්න නම් ඉතින් මේක උණු වතුරේ ඉඳක් එන්න එපායි ඕකනේ ඉතින් පොඩි මහත්තයා මහත්තයාට ඕක තේරෙන්නේ නැහැනේ මක්කයි පොඩි මහත්තයා නොතේරෙන්නේ අපි ගමේ උණු වතුරලින් නෑ කියලා gederi ඉන්න බෑ කංකරච්චලි සුමානකින් හමාරකින් නාගත්තේ නෑ ගිහිල්ලා නාගෙන වර කියලා. ඇයි උඹට සීතල අගුණයි? ආන් කුරුම්මා මට තේරුණා. මට සීතල අගුණයි. අපෝ ඇඟ හිරිගඩුත් පිපෙනවා. මං හැමදාම උදේට උදේට මූණ හොදනවනේ. ඉතින් නොනැහැම්මකෝ. පොඩි මහත්තයා මහත්තයා මං මූණ හොදනවා දැන දැනත් මට කියනවා කුඩු පෙරාගෙන ඉන්න නැතුව ගිහිල්ලා නාගෙන වරෙන් කියලා. හොඳ නෑනේ එහෙම බයින් එකනේ. උඹට ඇත්තටම සීතලද එහෙම නැත්නම් කම්මැලි කමද? කුරුම් මාමට හින්දා මං කියන්න. ඔය ලෙඩ දෙකම මට තියෙනවා. අම්මපා. ඔව්. මං දැන් ගිහිල්ලා පොඩි මහත්තයා මහත්තයාට කියනවා මම නෑව කියලා. මං ආනකොට කුරුම් මාම තිටියා කියනවා. ඕනනම් කුරුම් මාමගෙන් අහන්න කියනවා. ඉතින් මගෙන් ඇහුවොත් කුරුම් මාමගේ දත් හැලෙන්නේ නැහැ. කියන්න මං නෑව කියලා. මම මොකටද බොරු කියන්නේ? ඔන්න නාගෙන කලෙන් අක්කෝ. අම්මේ සීතල 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 අම්මේ කුරුමා මීට වැඩි හොඳ මම මැරුවා දැන් බොරුට කෑනගා බාල්දි අරගෙන නාපන් අම්මේ මේ නෑ මද මීට වැඩි නෑ උත් මට ජල සංඛ්‍ය ඇති අම්මේ කුරුමා මේ කුරුමා මට හොඳ සිද්ධ වෙන්නේ කොක කුරුමා මේ රාප්පෝ දෙමිච්ච කුකුලා වගේ සුමාන ගානකට පස්සේ අප්පෝ වතුර බාල් දෙයක් නාලා ආ ඒක නෙමෙයි
පොලි මුදලාලි කිව්වා වහම කුරුම්මාමට අවිල්ලා මුණ ගැහෙන්න කියලා. ඒ මොකටද අර? මන් දන්නේ මට කිව්ව පණිවිඩය තමයි මං අවිල්ලා කිව්වේ. මං එයාට ණයත් නැහැ. ණයනේ තින්දා බයත් නැහැ. ඒ හින්දා ඔබ ගිහලා ගියාපන් එයාට ඌමනා නම් මාව අවිල්ලා මුණ ගැහෙන්නයි කියලා. බය තියෙනවද නැද්ද කියන එක නම් මම දන්නේ නැහැ. ණය තියෙනවද නැද්ද කියන එක ආයෙත් මතක් කරොත් හොඳයි. ඒ මොකද අර? නෑනත් ඇති මුදලාලි එන්න කිය අයියේ. මං එයාට ණයද නැද්ද කියන එක උඹට වඩා හොඳට මම දන්නවා. ඔබ ගින් කියපන් මං කියපොද? ආහා හොඳයි මම කියන්න. මං කියන්න. ණයත් නැහැ බයත් නැහැ. කුරුම්මෝයි එහෙනම් එහෙම කිව්වා. වෙන්න බෑ මුදලාලි. ණය පොත අරගෙන හොඳට බලන්න. ඔය පුරුංගය මේ සම්මජ්ජාතේ කාගේවත් ණයක් නම් ගන්නෙ නිකන් ඉන්නේ නිවහතෙන් නොදන්න දේවල් වලට කඩදාන්න නේද? ඒ කියන්නේ මුදලාලට හොඳටම විශ්වාසයි. මුදලාලට කුරුම්බෝය නැහැ කිය. ඉරහඳ වගේ විශ්වාසයි අවිලින්. එහෙමනම් කුරුම්මා මොකද පාලට කිව්වේ? මන් ණයත් නැහැ බයත් නැහැ කියලා. මන්දට මන් දන්නා. කුරුංගය ඔහොම හිටියට මහා උද්දැට මිනිහා. පාල ගිහින් ණය මතක් කළා. මිනිහා නම්බු වෙරගන්න එහෙම කිව්වා. පාල ගෙන්ගෙන කොටක. ගෙයි දොරකඩටම ගෙන් උන්සගේ නම දෙපිට යනවා කතා කරනවා. අබලින්ගෝයෝ ඔහේ කොහෙද වැදුවන්නේ? ගමට කුරුංගයගේ නම්බුව ගැන කියන්න යනවා. මොදව පත්‍රෙදි වෙන මොනවද බං? ලෝකේ හතර වටේ මිනිස්සු එන කොටා ගන්නේ වේ වග විස්තර මිස. බුදු බණ බොරු කරන්න බෑ ළමයිනේ. කාලි යුගේ මනුස්සකම වගේම ධර්මයක් නැතිනාස් විලා යනවාක බුදු බණේ අපූර්වට විස්තර කරලා තියෙනවා. ඒ බුදු බණේම කියලා තියෙනවා නේ ධර්මයේ හැසිරෙන විදිය. ලෝකේ වැඩියෙන්ම බණාන අපේ රටේ මිනිස්සු ඒ බණ පිළිපදින්න නැති එකයි වරද. අද ධර්මයේ ගැන වගේ කතාව. කෝපික දෙන්නා මේ. කොච්චර කතා කළත් කිසිම ප්‍රතිඵලයක් නැති එකනේ කතා කරේ කුරුම්මාද? ඕකට හේතුව මේකෙන් ළමයිනේ ආදර්ශමත් වෙන්න ඕන අය බණ කියනවා. හැබැයි කිරියාව ඊට සම්පූර්ණයෙන් වෙනස්. හරියට කුරුම්මා මේ කකුලුව ඇදේට යන ගම උගේ පැටවුන්ට කෙලින් එන්න කියනවා. හරියට හරි ළමයෝ. වංගු තියෙන තැන්වල ඇදේට යන්න ඇති. හැබැයි පොලි මුදලාලි ගෙදරින් එළියට පස්සේ කෙලින්ම කුරුංගෝයා ගෙදරට යනවා කියලා. ඈ ඒ ආවල් දෙකට? ඔහේ ණය නැත්තම් මොකටද බය වෙන්නේ? මම ණයත් නැහැ ඒ හින්දා උන්දර බයත් නැහැ. පොලි මුදලාලි නම් කිව්ව විතරට වෙනස් කතාවක්. ඔහේ නම්බු බේර ගන්න ගම පුරා ඔහොම කිව්වට පොලි මුදලාට ණයයි. ඔහප්පලයක් මේ මම නැතුව මමද? ඔහේ මගෙන් මේ හරස් පුරස් නැහැ නැතුව කෙලිම පොලි මුදලාලි ගිල්ල ඇහුවා නෙවෙයි. ඔව් මම යනවා. මොකෝ මං හොඳට බයයි. ආවනේ ඔය කෝපික නිවලා නැරෙ දැන්. මං ගොහිලා මේක බේරුමක් කරගෙන එන්න. ගුරුම් ගුරුම් පොලියගෙන් සල්ලි ගත්තා කියලා නම් මට නම් විශ්වාස කරන්න බෑ. මටත් විශ්වාස කරන්න බෑ. ඒ වුණාට ගුරුම් ගුරුම් ණයට ගත්තයි කියලා පොලිය දිවුරනවා. මමත් යන්නෝනේ මේකේ සුළුමුළු මොකද්ද කියලා හොයන්න. මේ පුතේ කෝපි. අනේ මන් දැන් දුර විතරයි නිහාමිනි. සිරාට දෙන්න. ආ මේ. දැන් මොකද කරන්නේ? එහෙනම් අක්ක ටිකක් දීලා මට දින්ගක් දෙන්නකෝ. හදාපු එක අපරාධිනේ. ගුරුම් පොලියගෙන් ණයට ගත්තා නම් ගත්තයි කියනවා මිසක් නෑ කියන ගන්නේ ළමිනේ. ඒක තමයි මාත් කල්පනා කළේ. හාමිනේ අපේ මනුස්සයා මේ පැත්තට ආවද? ඔන්න පොලි මුදලාලා ගෙදර යනවා කියලා ගියා. හප්පී මොන විනාශයක් වේවිද දන්නේ නෑ. මේ පොලියා අපේ ගෙදර ආපු වෙලේ මං හිටියා නම් මේක මෙච්චර දුර දිගියන්නේ නෑනේ. අනේ හාමිනේ මං ගිහින් එන්නම්. මෑ හාමිනේ පේන විදියට නම් මෙතන මොකක් හරි ලොකු පටලැවිල්ලක් තියෙනවා. ඔව්. මේ මුදලාලි ඔය කියන්නේ නම්බුව බේරගන්න පුළුවන් නම් දෙමුකෝ උත්තර. මේ අබලිගුණේ
ඔය වහගන්නද පොඩක් කට. කුරුම්මාම කලබල වෙන්න ඕනේ නැහැ. අපි හිමීට කතා කරලා මේක බේරුමක් කරගමු. මොනවා බේරුම් කරගන්නද ළමියෝ? මම ගත්තේ නැති එක ගත්තේ නැහැ නෝකිය වෙන මොනවා කියන්නද? කුරුම්මා බොරු කියන්නේ නැහැ නේද ළමනි? එතකොට මමද දැන් බොරු කියන්නේ? යකෝ මේක මා අතර බීරි කතාවක්. අනේ මේ කලබල ඇති කරගන්න එපා. රුපියල් 500ක් මුදලාලිගෙන් ඉල්ලගත්තේ මමයි. මොනවා? මටත් නෝකිය? එයාවල් දෙකටද? මේ සේරම අවුල් කරලා තියෙන්නේ මාමන්දි. නන්දා සල්ලි ණයට ඉල්ලගත්තා නම් ඒක නොකිය මොකටද කුරුම්මාම ණය කිව්වේ? ගෑණි මොකද මිනිහා මොකද? ආන් කතා කරනවා අපිලින්. මගේ ණයකත් එක අවනම්මක් වෙලා නැහැ හිටියේ. දැන් මොකද කියන්නේ කුරුම් ගොයියෝ? හරි හරි ඔය ප්‍රශ්නෙට ඔක්කොම උත්තර දෙන්නම්. මේක බේරුමක් කරගෙන. දැන් කියමු මොකද්ද මේකේ සුළමුල කියලා. මට සමාවෙන්න. මේ මේකයි උනේ. මම මේ හාමිනේ හොයාගෙනමයි ආවේ. ඒ මොකටද දයවති? ඒ පාරානන්න පටන් ගත්තේ මොකෝ උඹ? අනේ හාමිනේ මයි කොළු. ඇයි කොළුවට අසනීපයක්ද? අනේ නෑ හාමිනේ. හෙට ඉඳලා කොළුට ඉස්කෝලේ යන්න බැහැයිලු. පොත් ලයිස්තුවයි වල දැන් සුමාන දෙක තුනක් ගෙදර පල් වෙනවා. මයි අතේ සත පහක් නෑ හාමිනේ. අද අරන් දෙන්නම් හෙට අරන් දෙන්නම් කිය කිය මං දවසෙන් දවස පහු කරනවා. හෙටවත් පොට්ටි කරන් උදුන්නු කොළු ආයි ස්කූලේ යන්න හැලු. ඇත්තනි දයාවති, උවමනා පොත්පත් නැතුව ඉස්කෝල ගිහින් වැඩක් නෑනේ. ඔය දීපු පොට්ටික ගන්න රුපියල් 500ක්වත් ඕන හාමිනේ. පොලි මුදලාලිගෙන් ඉල්ලන්න විදියක් නෑ එතන ණය. කඩේට ගොඩ වෙන්න විදියක් නෑ. එහෙත් නයි පිරිලා. දෙයියනේ. මගේ එකම බලාපොරොත්තුව මයි කොළුවා. ඒ දෙයියනේ. සල්ලි නැතුව කොහමද? අඳන් දෙපා දයාවති. මට තේරෙනවා ඔබේ දුක. කුරුම්මාත් මේ වෙලාවේ ගෙදර නෑනේ. මගේ අතේ සතියක්වත් නෑ බං මේ වෙලාවේ. නේ ආමිනේ, එහෙම කියන්න එපා ආමිනේ. ආමිනේගේ පිහිට විතරයි මට ඉතුරු වෙලා තියෙන්නේ. අඳන්න තියෙනවා. ඔබ ඵලයන් ගෙදර. ඔබට සල්ලි හම්බුණා කියලා හිතේ තියාගන්න. මං හවස් වරු එන්නම් කුඹලේ ගෙවල් පැත්තේ. නේ ආමිනේ, ආමිනේට බුදු බවත් වෙනෝ. දරුවෙකු කෙනෙක් පාදන්න මේ කරන්න හදන උදව්වට. යනවා මිනේ. බෑ බෑ, එහෙම අඩමානෙක ඉඳලා බෑ. මං යනවා මිනේ. මං යනවා. නන්දා කොහටද යන්නේ? අනේ කොහොම හරි මේ වැඩේ කරලා දෙන්න එපා ළමයිනි. මේක සම්පූර්ණ වැරදිකාරයක් මාමා. මොකද මිනිහා මං කරපු වැරද්ද? සල්ලි ඉල්ලගත්තේ කුරුම්මාමන් නෙමෙයි, නන්දා කියලා කිව්වනම් මේ කතාව මෙච්චර දුරද ගියන්නේ නැහනේ. එතකොට ඔහේ කෝපි කඩෙන් කෙලින්ම ආවේ මෙහාට. ඔව්. අපරාධ කියන්න බෑ මුදලාලි ඉල්ලුව ගමන් සල්ලි දුන්න. දුන්නා දුන්නා. පේනවනේ දෙයකට ඔහේක මනුස්සය ඇවිලා මට කෙලෙහෙකුට සලකන හැටි. කුරුම් ගොයිය සල්ලි ගත්තේ නෑ කිව්වම ඉත දොසක් කිව්වේ නෑනේ මුදලාලි. කතන්දරේ සම්පූර්ණයෙන්ම අචාර කරේ මේ මේ අබිලින් ගොයියා. මම නෝමද කරේ අබිලි මාමේ. ඔහේ හැදුවේ මේ කතන්දරේ දඩමීම කරගෙන කුරුම්මාමට අවනම්බු කරන්න. හැමදාම ණයත් නැ බයත් නැ කිය කියන කුරුම්මාම අපේ මාමට ණයයි කියලා ගමේ මිනිස්සුන්ට පෙන්නන්න.
ඔවිදි හැමදා මේ ගමේ හැම දෝස්පුරයක්ම අන්තිමට යන්නේ මගේ පිටි. මුදලාලි, එවන්න බාල මාත් එක්ක. මං එවන්න අපේ හාමෙන් ණය වෙලා තියෙන සල්ලි ටික. ඔව්, පොලියත් එක්ක. ඔව්, දැම්මම. අනේ මට සමා වෙන්න. දයාවති වගේ අසරණ ගෑණියට උදව් කරපු එක නෙමේ වැරද්ද. මේ ගනුදෙනුව මට කලින් නොකියාප එකයි වැරද්ද. යමු. මුදලාලි, ණයත් නැති බයත් නැති මිනිහෙක්ව වටණ්ඩ මේ කවුරුත් කරපු ගනුදෙනුව කල්ලගත්ත එක වැරදි. යමං. පාළෝ, මෙහෙර. එයි මුදලාලි. කවුරු හරි වුණත් කවුරු වැරදි වුණත් මට ඕන මගේ සල්ලි විතරයි. ගිහින් ඉල්ලගෙන ආවද සල්ලි? බෑන, උඹට බෑ කවදාවත් මගේ මේ බිස්නස් එක කරන්න. මේකට ලාමක වැඩි. ඒකත් තමා මන්දි. සල්ලි අතගාන සන්තෝෂයට වඩා වැඩි සන්තෝෂයක් මට ලැබෙනවා. අර නැන්ද දයාවතීට කරපු උදව් මට කරන්න ලැබුණා. කන්නාවෙන් සල්ලි අතගානකොට ඒ අත් කිලුට වෙනවා මාමන්දි. මනුස්සකම එහෙම නෙමෙයි. ඒකෙන් මුළු ලෝකෙම ලස්සන වෙනවා.